ජීවමාන යේසුස් වහන්සේගේ නාමෙන් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය, සතුට, සමාධානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ප්‍රමන්ත අපි දේවාක්‍යයට හැරෙමු. පිලිප්පි 2:14 වංකව හිතවක්කාරෝ පරම්පරාවක් අතරේ නුබලා නිදස්ව අයිංසකව දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස කෙන්දිරීම්ද විවාදද නැතුව සියල්ල කරපල්ලා. ආමෙන්. අපි මට මාත්‍රයක් වදා ගනිමු. නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස. ආමෙන්. නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස. දැන් ප්‍රමෝත්‍ර අපි පසුගිය දවස් දෙකේම බැලුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියනව ඒ මාත්‍රකාටදී අපි යම් යම් කාරණා කීපයක් බැලුවා. දැන් මොකද අපිට පැහැදිලි ඇති අපි දෙවියන් වහන්සේගේ දරුවෝ නැත්නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කියනව ඒ දේ අපිට දැන් සහතිකයක් ලැබිලා ඇති අපිට ඒ සම්බන්ධව. දැන් මේ දෙවියන් වහන්සේගේ දරුවෝ නැත්නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ මෙතන අපි මාත්‍රකාව නිදොස්ව නිර්දෝෂව නිර්දෝෂ ලෙස සිටින්න ඕනේ. නිර්දෝෂ දරුවන් වගේ සිටින්න ඕනේ කියන එකයි. එතකොට දැන් මේ නිර්දෝෂව ඉන්න ඕනේ කොතනදීද? පල්ලිය ඇතුලේද? ගෙදරද? කොතනද? අපි ඒ කාරණා දැන් බලන්න යන්නේ. දැන් බලන්න වංකෝ හිතුවක්කාරු පරම්පරාවක් අතරේ කොහෙදේද නිදොස් කමින් ඉන්න ඕනේ? නිර්දෝෂ ඇසුරෙන්න ඕනේ කොහොමද? වංක හිතුවක්කාර පරම්පරාවක් අතරේ. ඔතන අපගේ පරම්පරාව ගැන තේතන කතා කරන වංක පරම්පරාවක් හිතුවක්කාර පරම්පරාවක්. දැන් අපි සමාජය ගත්තොත්, අපි වැඩ කරන ස්ථානය ගත්තොත්, අපි දේවස්ථානය ගත්තොත්, ඔතන්ට රැස් වෙන අයත් මේ කණ්ඩායමට සමානට අයිති වෙන්න පුළුවන්. ඔතන බීතන්න පුළුවන්, රාර රස් වැඩ කරන තැන එහෙම වෙන්න පුළුවන්. එතකොට අපි ව්‍යාපාර කරන තැන ඒ විදිහට වෙන්න පුළුවන්. සමාජය එහෙම වෙන්න පුළුවන්. අපි දේවස්ථානය එහෙම වෙන්න බැරි කරන්නේ. දේවස්ථානය තුලත් හිතුවක්කාර විදිහට ජීවත් වෙන සෙනඟ ඕන තරම් ඕනම දේවස්ථානක ඉන්නවා. අපි එක පැහැදිලිව අපිට කියන්න පුළුවන් ඉන්නවා කියලා. එතකොට අපිට දැන් කියන අන්න ඒ අය අතරේ තමයි උඹ ඉන්නේ. ඒ අය අතරේ කවුද? හිතුවක්කාර වංක. අත හිතුවක්කාරක මුරණ්ඩුකම් කරනවා, දඩබ්බරකම් කරනවා, කීකුරුකමක් ඇත්තේම නැහැ, යටහත්කමක් ඇත්තේම නැහැ, උඩුගු විදියට, අහංකාර විදියට, ආඩම්බර විදියට ඇසිරෙන කණ්ඩායමක්. ඒකනේ හිතුවක්කාර කියලා කියන්නේ. පාලනය කරන්න බෑ. නික කැල්ලි ගහන වගේ තමයි හැමතිස්සෙම. එතන වංක කියන්නේ කිසිම විශ්වාසවන්තකමක් නැති, කිසිම දෙයකට විශ්වාස කරන්න බැරි කණ්ඩායම. එතන සභාවල ඔය අය ඉන්නවා. දැන් අපිට කියන්නේ අන්න ඒ අය අතරේ තමයි ඔබ ඉන්නේ. එතනදී ඔබ නිදොස් කමින් ඉන්න ඕනේ, නිර්දෝෂ වින්ට ඕනේ. පුළුවන් ද සේනවන්තේ? දෙවියන් වහන්සේගේ දරුවාට තිබෙනා වූ ඒ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තමයි එතන ඒ විදිහට ඉන්න එක. අපිට පෙර සිටව හැබ සාන්තවරයෙක්ම ඒ විදිහට තමයි ඉඳලා තියෙන්නේ. එහෙමනම් ඔබ සහ මාවත් කැඳවා තිබෙන්නේ ඒ සිද්ධාන්තයක් වීමටනේ. එහෙමනම් අපිටත් කියන්නේ නුඹ එතරදී තමයි නුඹගේ සිද්ධාන්තකම පෙන්වන්න ඕනේ. දැන් ආලෝකය අවශ්‍යන්නේ අන්ධකාරටනේ. තේරුණාද? ආලෝකයට ආලෝකය ඕනේ නැහැනේ, ආලෝකය ඕනේ අන්ධකාරයට. අන්න ඒ වගේ අපිට දැන් නිදුස්කමින් ඉන්න කියන්නේ, නිර්දෝෂව ඉන්න කියලා කියන්නේ එවැනි තැනක. ඒ කියන්නේ එච්චරම හිතුවක්කාර මුරණ්ඩු සෙනඟක් අතුරේ ඔබ සමම වාසය කරන්නේ. එතන අපිට නිදුස්කමින් ඇසිරෙන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ ස්වභාවයට ඇතුල් නොවි, ඔවුන් එක ඔවුන්ගේ නපුරු ක්‍රියාවන් සමග එකඟ නොවි අපිට කියන එතනදී නුඹ සුද්ධව ජීවත්වෙන්න. නිර්දෝෂ කියලා කියන්නේ ඔබ කිසි දෙයකට සම්බන්ධ නොවි සිටින්ට. අතන ඉහළම කියලා නිදොස් කියන එක තේරුම දන්නවද? දැන් අපි දකින අපේ රටේ පසික දවස්වල මරණ දණ්ඩනයට නියමුණව සමහර කට්ටියව නිදොස් කොට නිදහස් කළා. එතකොට ඒ කියන්නේ ඒ වචනේ තේරුම තමයි මෙයා මිනි මරලා නැහැ, මෙයා අපරාධයක් කළා නැහැ, මෙයා හොරකමක් කළා නැහැ, මෙයා ඒ වගේ මංකොල්ල කළා නැහැ. නිදොස් කියන වචනේ තේරුම ගන්නේ විදියටයි. ඒ වගේ අපිට කියනවා මේ හිතවක්කාර සෙනඟ අතරේ, වංක සෙනඟ අතරේ නුඹ නිදොස්. ඒ කියන්නේ නුඹ ඒවට සම්බන්ධ නැහැ, නුඹ ඒ වරද කළා නැහැ. ඒකයි ඒ තේරුම. අපිට ඒ විදිහට ඉන්න කියලා කියන්නේ ප්‍රේමවන්තනි. දෙවියන් වහන්සේගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ එවැනි අලංකාරු නිර්මල සුද්ධ ජීවිතයක්.
ඒක ස්වර්ගීදී නෙමෙයි බලපතේ නෙමෙයි පොළවේදී අපි යැලීමට ගෙනාලා දේව දරුකම දීලා දෙවියන් වහන්සේ අපිව මේ පොළවේ තබා තිබෙන ඒකටයි ඒ කියන්නේ අඳුරු තැනට ආලෝකයක්ින්ට අධර්මිෂ්ඨ තැනට ධර්මිෂ්ඨයක්ින්ට නපුරු තැනට යහපත් ප්‍රකාශ කරන කෙනෙක් බවට පරිවර්තන වෙන්න වෛරය තියෙන තැනට එතනට මොකද්ද අපගේ ප්‍රේමය පෙන්වන්න නෑ උඹලා වෛර කරන්න මම උඹට ප්‍රේම කරනවා නපුරු තියෙන තැනට යහපත කරන්න අයහපතේ තැනට යහපත කරන්න ඒක තමයි අපි කැඳවා තිබෙන්නේ එහෙම නැත්නම් එකට එක කරන්න එම නෙවෙයි තේරුණාද ඒ නිසා මෙතන කියනවා අපි ඒ අය අතරේ ජීවත් වෙන්නේ අපේ ජීවිතේ නිදස්කම ප්‍රකාශ වෙන්න ඕනේ ඒ වගේම කියන නිර්දෝෂ දරුවෝගේ ඇසිරෙන්න ඕනේ නිර්දෝෂේ කාගේ දරුවද අරයාගේ මෙයාගේ දරුවෝ නෙවෙයි දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවෝ වගේ හැසිරෙන්න කියලා අපිට අවවාද කරනවා ඒ නිසා කියනවා කොහොම නිදස් දරුවන්ගෙන් තිබෙනව ලස්සන ගතියක් දෙකක් මෙතන කතා කරලා කියනවා නුඹලා නිදස්ස අහිංසකව දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින්න ඕනේ නිර්දෝෂව අහිංසකව යේසුස් වහන්සේ කියන්නේ පරිවියම්යෙන් අහිංසකව ඉන්න කියලා අහිංසක කමක් තිබෙන්න ඕනේ දඩබ්බර කමක් රළු කමක් නෙවෙයි අහිංසකෙක් වගේ ජීවත් වෙන්න එහෙම මෙතන කතා කරන්නේ ඊට පස්සේ කියනවා කේන්ද්‍රීයම්ද විවාද නැත සියල්ල කරන්නේ අභාර සමහර විට සමහර කට්ටිය දේව සේවයන් වලට දෙන්නේ කේන්ද්‍ර කොඳුර අනේ මන් දන්නේ මේ පාස්ලාට පිසිද කියලා අපිට කොච්චර වැඩ තියලා ගෙවල වැඩ තියලාද ඒත් අපි කැඳවුණානි කියලා අපිට අරක දෙනා මේක කරන්න කියලා මේ පාස්ට අපි තේරුම් ගන්න කොඳුර කොඳුර එහෙම නෙවෙයි දෙවියන් වහන්සේගේ දරුවෝ ඕනම දෙයක් ස්වාමින් වහන්සේ නිසා බයිබලයේ කියලා කේන්ද්‍රීයම් නැතුව විවාද කියන්නේ තර්ක කර කර ඉන්න නැතුව කරන්න ඒ මේ විදිහින් තමයි අපගේ නිර්දෝෂකම අපි දෙවන සිදුවේ ප්‍රකාශ කරන්න නැත්නම් ප්‍රදර්ශනය කරන්න පටන් ගන්න ඕනේ. ඒ නිසා අද දවසේම කල්පනා කර බලන්න ඔබේ ජීවිතේ මේ වෙනි කේන්ද්‍රීන් තිබෙනවද? මේ වෙනි තර්ක විතර්ක තිබෙනවද? ඔබ මොනෝහර දෙයක් සම්මාසික නාමයෙන් කරන්න ඔබට කවුරුන් කියනකොට ඔබ ඒකට කොඳුරනවද? ඔබ ඒ විදිහට ඒක ප්‍රචාර දක්වන්නේ කොයි විදිහටද? ඒ වගේම ඔබ ජීවත් වෙනව සෙනග අතරේ ඔබගේ પરම්පරාව වෙන්න පුළුවන්, සභාව වෙන්න පුළුවන්, ඔබ වැඩ කරන ස්ථානෙ පුළුවන්, ඔබගේ සමාජය වෙන්න පුළුවන්, කොතනක හරි ඔබට කමත් තිබලද ඒ අයගේ ඒ ක්‍රියාකලාප ඉදිරියේ නිදස් වැසිරෙන්ට ඔබට දුන්න ගැලීම බාහිසා වෙලිමින් ආරක්ෂා කරගෙන දෙවියන් වහන්සේට ගෞරවයක් ලැබෙන විදියට දේව දරුකම තුල ඔබට රැඳෙන්න පුළක්කමක් තිබෙනවද ඒක තමයි දේව වචන මිතා පැහැදිලි කියන්නේ එනිසා ප්‍රේමවන්තනි මේ වචනය තුල තිබෙනව ගැඹුරු ඔබ තේරුම් අරගෙන ඒ අනුව ජීවිත හැඩගස්සා ගනී කියලා මම විශ්වාස කරනවා අපි ආඥා කරමු ප්‍රේමවන්ත දෙවියන් වහන්සේට ශ්‍රීති මනර්ග වචන නිසා යේසුස් වහන්සේගේ නාමෙන් මේ වචනට මා ආශිර්වාද කරමින් ඔබගේ දරුවන් ලෙස මේ පොළේ පෙනී සිටමින් ජීවත් වෙමින් ආදර්ශමත් වෙන්න ඔබ වහන්සේ කියලා උදව් කළ මැන මිලනේ සෝසගේ නාමෙන් ආමෙන්.